වාසනාවන්ත පිංහතුනේ දෙවියන්ටත් ප්‍රියමනාප දේවල් අහිමිවීමෙන් දුක දැනෙනවා. ඒ නිසා දෙවිවරු පංචකාමයන් තුළ ජීවත්වෙන. ඊළඟට දෙවියන් පංචකාමයන් තුළ ජීවත්වෙනවා කීවහම කෙනෙකුට හිතෙන්න පුළ දැ මනුස්ස ලෝක. පංචකාම කියපු ගම මතක් කෙන්නේ සමහරලාවට ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාන බොහෝ දෙනෙකුට සීවෙන්. දෙවිය ලෝකවල එහෙමේ වනෑ. ඒක හොඳට මතක තියාගෙන දෙවියන්ට දිව්‍යාංගනාව පහළ වෙන. හැබැයි ඒ දෙවියන් දිව්‍යාංගනාවන් එක්ක පංචකාමයන් සැප විඳිනවා කියන්නේ ඒ දෙවියන් දිව්‍යාංගනාවන්ගේ රූපේ ලස්සන බලලා එහෙන් ඒ රූපේ ආස්වාද විඳිනවා. බොහොම ලස්සන දිව්‍යාංගනාව පහළ වෙනවා, ඇස පිනවනවා ඒ අයගේ රූපේ. ඒ අයගේ මිහිරි කටහඬෙන් ඒ අයගේ දිව්‍ය තූරිය නාදන හිතන හිතන විදිහට ඒ අය ලස්සනට සින්දු කියනවා, වාදනය කරනවා, නටනවා, ඒවැන් රූපේ පිනවනවා, ශබ්දේ හඬෙන් පිනවනු. ඒ අය ලස්සන දිව්‍ය සුගන්ධයන්ගෙන් ඒ දෙවිවරුන්ගේ ශරීරවලින් එක එක විදිහ සුවඳ හමනවා කියන. ඒවැන් සුවඳෙන් ඒ අය ගන්ධයෙන් පිනවනවා. ඒ ළඟට පහස ඒ අය බොහොම සතුටින් ඉන්නවා, එකට ඉන්නවා, හිතවත්ව ඉන්නවා. එහෙම හිටියට මේ මිනිස්සු මේ බල්ලු බලල්ලු තිරිසන්නු වගේ එහෙම දිව්‍ය ලෝකවල එහෙම ඒවා නැහැ. හැබැයි දෙවිවරුන්ට දරුව පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ කොහොමද? මනුස්ස ලෝකේ උපදිනා වගේද? නෑ. දෙවියන්ගේ ඇකේ පහළ වෙනවා. ඒ අය දිව්‍ය පුත්තු හැටියට හඳුන්වන පහළ වෙන්නේ. ඕපපාතිකව පහළ වෙන්නේ. මව කුසින් බිහි වෙනවා වගේ දරුව බිහි වෙන්නේ නෑ. බිත්තර ඇතුලෙන් බිහි වෙන්නෙත් නෑ. තෙත් පරිසරයකින් පහළ වෙන්නෙත් නෑ. දිව්‍ය ලෝකේ පහළ වෙන්නේ ඕපපාතික උපතක්. දෙවියන්ගේ ඇකේ පහළ වෙනවා දිව්‍ය පුත්තු හැටියට ඒ අය හඳුන්වන. දෙවියන්ගේ යහනාවල පහළ වෙන අය දිව්‍යාංගනාව තමන් වෙනුවෙන් පහළ වෙන බිරින්දෑවරු හැටියට ඒ අයත් එක්ක එකට සතුටින් ඉන්නේ. දෙවියන්ගේ දිව්‍ය විමානවල දොරටු ළඟ පහළ වෙන අය දොරටු පාලකයෝ, උයනේ පහළ වෙන අය උයානේ ඉන්න ආරක්ෂකයෝ. ඒ දෙවියන්ගේ පිනට පහළ වෙනවා නොයෙක් විදිහේ සේනාව. ඒ දිව්‍ය සේනා දැන් ඔබ අහලා ඇති සක්‍ර දෙවියන්ට එරාහරණ කියලා, වෛරාහරණ කියලාත් කියනවා. හස්තියකින් දෙවි කෙනෙක් සක්‍ර දෙවියෝ හිතනවා මං දැන් උයනට යන්න ඕන කියලා හිතනකොටම ඇතාපිට යන්න තියෙනවනම් හිතනකොටම මේ දේවතාව විශාල හස්තියක් හැටියට ලස්සනට විස්මවාගෙන සක්‍ර දෙවියන් හිස මත තියාගෙන ඒ ගමන යනවා. ඒ දෙවියන්ගේ කුම්භස්ථලයේ මත ලස්සන පොකුණක් තියෙනවා කියනවා. මේ අර ඇතා දැන් යන්නේ. හැබැයි ඇතෙක් වුණාට අපි මේ දකින්න මේ පාරවල් වල යන ඇත්තු වගේ නෙමෙයි. එතකොට ඒ දැන් විශාල හස්තියෙක් හැටියට මවා ගන්නවා ඒ ශරීරේ මත පොකුණු. ඊළඟට ලස්සන උයන් වගේ නෙළුම් මල් මේවා ඒ රජ්ජුරෝ සතුටු කරන්න, අර සක්‍ර දෙවියන් සතුටු කරන්න හිතන හිතන විදියට වෙස්සලා ගන්න. උයනට ගිහිල්ලා හිතනවා මේ විදියට ලස්සන මෙතන පොකුණක්, මෙතන ලස්සන හංසයෝ ඉන්නවා නම් කියලා දෙවියන් හිතනකොටම දිව්‍ය සේනාව හංසයෝ වගේ විස්මාරු කරගෙන පොකුණු මවාගෙන අර දෙවියන් සතුටු කරන්න ඒ ලස්සනට ඒ අය හංසයෝ වගේ සතුටේ අර දෙවියන් සතුටු කරවනු. දිව්‍ය ලෝකේ තිරිසන් සත්තු නෙමෙයි ඒ, අර දෙවියන්ගේ දිව්‍ය සේනාව දෙවිවරු සතුටු කරවන හැටි. එතකොට ඒ වගේ දෙව්ලොව පහළ වෙන්නේ. හැබැයි දෙවියන්ටත් ඒ විමානත් හැමදාම තියෙනවද? ඒ සැප සම්පත් නිත්‍යද? ඒවත් පින ගෙවිලා අවසන් වෙනකොට අහිමි වෙනවා, අතහරින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දෙවියන්ගේ පින ගෙවිලා ගෙවිලා පිනේ විපාක අවසන් වෙන කාලේ එනකොට දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා කියනවා. දිව්‍ය සලුපිලි කිලුටු වේගෙන යනවා කියනවා. දෙවියන්ගේ ශරීරවලින් දහඩිය වැගිරීගෙන යනවා. දිව්‍ය ශරීරවල දීප්තිය නැති වෙලා දුර්වර්ණ වීගෙන යනවා. අර දිව්‍ය විමානවල වෙනද වගේ හිත් අලවන්නේ කියන එපා වෙනවා කියන මොන දේ කරත් වැඩක් නැහැ කියලා නිකන් කලකිරෙනවා. අර විමානවලට ආසාව නැති වෙනවා කියන ඒ ලකුණු පහළ වෙනකොට අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මෙයා දිව්‍ය ලෝකෙන් චුත වෙන්න යන්නේ. කල්යාණ මිත්‍ර දෙවිවරු වට කරගෙන උපදෙස් දෙනවා කියනවා, පින්වත ඔබ අපායට නම් වැටෙන්න එපා. ඉතෝ බොහෝ සුගතින් ගච්ච ඔබ මනුස්ස ලෝකෙට යන්න, සුගතියට යන්න. ගිහිල්ලා සුලද්ද ලාභන් ලැබ උතුම් ලාභය ලබන්, ඒක තුල ස්ථාවර වෙන්න, තිසරණේ පිහිටලා ස්ථාවර වෙලා ආයිමත් දෙවියන් අතරට එන්න, අපි අතරට මෙන්න කියලා උපදෙස් දෙනවා කියන. එතකොට ඒ විතරක් නෙමෙයි දෙවියන් අතර ඉඳලා බොහෝම සැපසේ දෙවිවරු එක්ක සතුටෙන් ඉඳලා කල්යාණ මිත්‍රය හැටියට නිවන් මගේ ගමන් කරලා පහළට ආවත්
ඒ දෙවිවරු හැමවිලේම ඒ අය ගැන අවධානෙන් ඉඳලා ආයෙමත් දිව්‍ය ලෝකෙට ගෙන්න ගන්න උත්සාහ කරනවා කිය. එතකොට ඒ වගේ තියෙන ওই ශක්‍ර දෙවියන්ගේ මනුලොව හිටපු කාලෙත් හිටපු බිරිඳක්. එතකොට පින් කරගන්නේ නැතුව ඒ වෙලාවේ අනිත් දිව්‍යාංගනා බිරිඳවරු දිව්‍ය ලෝකෙ පහළ වුණා. මේ කෙනා මේ කෙකිණියක් වෙලා ඉපදුනේ. ශක්‍ර දෙවියන් බැලුවා අනිත් බිරිඳවරු දෙව්ලෝ පහළ වෙලා මේ බිරිඳ බලපුවාම කෙකිණියක් කියලා. ශක්‍ර දෙවියෝ පෙනී ඉඳලා ඒ වෙලාවේ කියනවා, ඔබ කෙකිණියක් වුණත් ඔබ සිල් රකින්න, දෙව්ලොව හිත පිහිටවා ගන්න, මම ඉන්න තැන හිත පිහිටවන්න, ඔබ මැරිච්ච සතෙක් කැරෙන්න කන් එපා කියන. දැන් ශක්‍ර දෙවියන්ට අවශ්‍ය වුණා ඇත්තටම මේ දේ පිළිගනීද. දැන් ඉතින් කෝකෙක්නේ මාළු කනවනේ. හැබැයි ශක්‍ර දෙවියෝ මාළුවෙක් වගේ විස් වලාගෙන ඇවිල්ලා නිකන් මැරිච්ච සතෙක් වගේ හිටියා කියන මාළුවෙක් විදිහට. අර කෙකිණි ඇවිල්ලා මාළුවව අල්ලගත්ත වෙලාවේ එක පාට නිකන් පණ තියෙන බව පෙන්නපු ගාම අරගෙන වතුරට දැම්මා කියන. ඒ වෙලාවේ ශක්‍ර දෙවියෝ පෙනී ඉඳලා කියනවා, ඔබ මං කියපු දේ පිළිගන්නවා. ඔබ දෙව්ලොව හිත පිහිටවන්න. හැබැයි ඒ ආත්මෙ කෙකිණියක් හැටියට ඉඳලා සීල් රැකලා දෙව්ලොව හිත පිහිටවාගෙන මරණයට පත් වෙලා දෙව්ලොව ඉපදුනා. හැබැයි ඒත් ගිහිල්ලා ඉපදුනේ ශක්‍ර දෙවියන්ගේ දිව්‍ය භවනේ නෙමෙයි. ඉපදුනේ අසුර භවනේ, අසුර දිව්‍යාංගනාවක් වෙලා ඉපදුනා. හැබැයි ශක්‍ර දෙවියොත් නැත්තුවේ නෑ වැඩි. මෙස් සලාගෙන ගිහිල්ලා අසුරපුරයට ගිහිල්ලා අරගෙන ආවා කියනවා තමන්ගේ පෙර බිරිඳව. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ සිදුවීම් දේශනාවල තියෙනවා. ඉතින් ඒ නිසා පංචකාමයන් තුල කාම ලෝකේ ඉන්න ඔබ මේ මනුස්ස ලෝකේ කාම ලෝකයට අයිති හැම වෙලේම අටලෝ දහම ගැන හිතන්න, සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා කියන එක හැම වෙලේම හිතන්න. ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔබටත් මටත් බුදුරජාන් වහන්සේ දේශනා කරේ, සබ්බේහි මේ පීහි මනාපේහි නානා බහු විනා බව. මේ සියලු දේවල් අතහරින්න වෙන දවසක් එනවා. සියල්ල වෙනස් වෙනවා, සියල්ල අනිත්‍යයි. ඒ අනිත්‍ය අවබෝධ කර ගැනීමමයි අපිට සංසාර දුකෙන් සතර අපායෙන් මිදෙන්න තියෙන මාර්ගය. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාවත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.